ඒ කියන්නේ සල්ලි තියෙන උඩ පැලැන්තිය හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහට මේක කරන්න පුළුවන් කියලා. එයාලා මේ නඩු වලට එන්නේ CID වලට එන්නේ Audi වල BMW වල BMW වල. ඉතින් ඕක තමයි වැදගත්ම කාරණේ. ඊට පස්සේ අපිට කියනවා පටිතෝද කරගන්න රුපියල් 5000ට තෙල් ගහන්න රුපියල් 2500ට තෙල් ගහන්න බයිසිකලේ යන්න බයිසිකලේ යන්න බයිසිකල් පදින්න හරිත ශ්‍රී ලංකාව බිහි කරමු කියලා කියනවා. කන්ද උඩරට වගේ ප්‍රදේශයක බයිසිකල් පැද්දම තියෙන ආතල් එක දන්නේ අපි. අපි ඉරුව නින්දා. ඕ මොකද තනි කර තියෙන්නේ කඳු. ඔක්කොම කොළඹ කේන්ද්‍රීය ඔෆිස් එකක් තියෙන්නේ. මේවට තමයි මෙයාලා බයිසිකල් පැදන් ඉන්නේ කියන්නේ. එතකොට මෙයාලා මේ පටිතද කරනව නෙමෙයි. මේ අපේට අද කරන්නේ බෙල්ල. තවත් සුවිශේෂී චරිතයක් අරගලේ නිර්පාක්ෂික අරගලේ සුවිශේෂී චරිතයක් ඩිලාන් සේනානායක අයිබෝන් මේ නුවර නුවර කෙනෙක් ඉතින් අද දින 50 පිරීම නිමිත්තෙන් අපිට ශක්තියක් වෙන්න නුවරට ආවා. ඉතින් ඩිලාන් කොහොමද තත්ත්වේ? තත්ත්වේ කියන්නේ මෙහෙමයි. ඉතින් මේක කිසිම කෙනෙකුට හොඳ තත්ත්වයක් නෙවෙයි. අරගල කරන අයටත් අරගලේ නිරත වෙන අයටත් අරගලේට සහභාගි නොවන අයටත් අරගලේ දිහා බලන් ඉන්න අයටත් දැන් නම් තියෙන හොඳ තත්ත්වයක් නෙවෙයි. එතකොට දැන් ඇත්තටම කොහම හොඳ තත්ත්වයක් නෙවෙයි තමා. හැබැයි ඔබලා වෝල් පේස් වල කරන ඒ අරගලය තමා මේ දැනට මේ ලංකාව පුරාම ලොකු කතිකාවතක් ගොඩනැගලා කියලා තියෙනවා. ලොකු වෙනස්කම් ගොඩක් කරා ආදිලා. එතකොට මේකේ දැන් දැන් සමහර කට්ටියට චුට්ට අඩු වුණා කියලා කියනවනේ. හැබැයි ඇත්තටම අඩු වුණාද? මේමයි අඩු වුණා කියන එක සාපේක්ෂ එකක් තමයි. රනිල් වික්‍රමසිංහ පත්වීමත් එක්ක අපි කියනවා මේ බිස්නස්මන්ලා එහෙම නැත්නම් කෝපරේට් සෙක්ටර් එක. ඒ කියන්නේ සල්ලි තියෙන උඩ පැලැන්තිය හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහට මේක කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේක බැලන්ස් කරයි කියලා. හැබැයි අපිට පැහැදිලිව පේනවා එයා කියනවා දැන් අන්තිම මොනවාද නැව් දෙක ඇවිල්ලා තියෙන්නේ තෙල්. ඊට පස්සේ තව දුරටත් සල්ලි අච්චු ගහන්න වෙයි. ඊට පස්සේ තව එකක් කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ටික හදලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තව කියනවා මොනවාද මේ ඒ කියන්නේ ඔක්කොම දැන් තියෙන්නේ අපිට පටවලා තියෙන්නේ. වැට් එකේ ඉඳන් සීලොම දේවල් ටික ජනතාවට පටවලා එයාලා මේ නඩු වලට එන්නේ CID වලට එන්නේ Audi වල BMW වල BMW වල. ඉතින් ඕක තමයි වැදගත්ම කාරණේ. ඒකත් මොනවාද මේ මොනවාද මේ ආරක්ෂක හමුදා පිරිවරාගෙන ඒ අර තියෙන සුපිරි වියදම් ටික කරගෙනම තමයි යන්නේ. ඊට පස්සේ අපිට කියනවා පටිතෝද කරගන්න රුපියල් 5000ට තෙල් ගහන්න රුපියල් 2500ට තෙල් ගහන්න බයිසිකලේ යන්න බයිසිකල් පදින්න හරිත ශ්‍රී ලංකාව බිහි කරමු කියලා කියනවා. ඉතින් එයාලා ওই සාර්ථකී සර්මයේ පැත්තක තියලා කලිසමක් ගහගෙන ඉන්නකෝ මේ බයිසිකලේ. අනික සමකාසන්න රටක අපි කොහොමද බයිසිකලේ දෙන්නේ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. එතනේ සාමාන්‍යයෙන් බයිසිකල් පදින්නේ එකක් තමයි නිවැරදි මාර්ගය. ඒ කියන්නේ උදාහරණයකට බයිසිකල් වලට වෙන්නෙච්ච ඒ ප්‍රධාන මාර්ගයේ කොටසක් තියෙනවා. අනිත් එක තමයි කන්ද උඩරට වගේ ප්‍රදේශයක බයිසිකල් පැද්දම තියෙන ආතල් එක දන්නේ අපි. අපි ඉරුව නින්දා. ඕ මොකද තනි කර තියෙන්නේ කඳු. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊළඟ එක තමයි කොළඹ වගේ හද්දා අවුව වැටෙන නගරයක බයිසිකල් පදින්නේ කොහොමද? සහ කොළඹ වටක් තියෙන කඳු. එතකොට සහ අනිත් දේ තමයි අපිට මේ අපේ බෝඩින් මේ නා කොල්ල බෝඩින් වල ඉන්නේ මිනිස්සු බෝඩින් වල ඉන්නේ නැත්තම් මිනිස්සු හෝමාගම හරිනේ මම කොළඹත් එක්ක මම මේ කතා කරන්නේ. කියන්නේ මේ පහසුකම් වැඩිම තියෙන පැත්තත් එක්ක මම කතා කරන්නේ. හෝමාගම ඉඳන් අපිට බයිසිකල් ඉන්න කියන්නේ ආ ප්‍රායෝගිකද? ප්‍රායෝගිකද? එතකොට ඔෆිස් එහෙනම් තියෙන්න ඕනේ අඩුමතරමේ හෝමාගම ළඟ ටවුන් එක. ඔක්කොම කොළඹ කේන්ද්‍රීය ඔෆිස් ටිකක් තියෙන්නේ. මේවට තමයි මෙයාලා බයිසිකල් පදන් ඉන්නේ කියන්නේ. එතකොට මෙයාලා මේ පටිතද කරනව නෙමෙයි. මේ අපේට අද කරන්නේ බෙල්ල. ඒක තමයි දැනට වෙලා තියෙන්නේ. ඒක තමයි මං හිතන්නේ මේ වොයිස් කට් දෙන ඔයාට වොයිස් කට් දෙන හැමෝම කියන්නේ එකම කතාවනේ. සහ වැඩ් බද්ද ගහුවනේ. මේ වැඩ් බද්ද ගහලා මේ වැඩ් බද්දෙන් දැන් වැඩි කරපු වැඩ් බද්ද මොනවටද පාවිච්චි කරන්න කියන ට්‍රාන්ස්පරන්සි එක තියෙනවා. ඒ කියන්නේ විනිවිද භාවයක් තියෙන්න එපයි. රයිට් මේ බද්ද අය කරේ මෙන්න මේකට. එහෙම කියන්න එයාලට විනිවිද භාවයක් නැහැ. මොකද ඒකනොත් එයාලා වමට ගහනවා. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. සා නිලධාරීන් වමට ගහනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අර මොනවාද මේ අර අපේ කොනාරමලි ලස්සන කතාවක් කියනවා මේ රනිල් කියන්නේ මේ සාටකේ නැති සරම නැති බැසිල් කියලා. හරියටම හරි
සල්ලි අච්චු ගහන්න අපිට රනිල් වික්‍රමසිංහ ඕනේ නැහැ ඕනේ නැහැ එතකොට ඩිනා දැන් ඇත්තටම කොහමද දැන් මං හිතන්නේ දවස් 60කට ආසන්න කාලයක් සියලු ගෙදර දොර වැඩ කටයුතු රාජකාරී වැඩ කටයුතු සියල්ලම පසකලා තමයි මේ වැඩකට කොටුත් කරන්නේ එතකොට දැන් වකට කියනවා මේක පුච්චර කළ ඇදගෙන යන්න පුළුවන්ද කියලා එතකොට දැන් තාම ඇත්තටම කොහම අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ අපි දකින්නවා නිදාගන්නේ බෙන්ච් එකේ හරිද නිදාගන්නේ පොඩි පැදුරක් හරි දාන සමහර පැදුරකුත් නැහැ ෂීට් එකකුත් නැහැ ඒ ඒ කරන කැපකිරීමට ඉදිරියේදී යම් සාධාරණ කිෂ්ඨ වේද මේමනේ මේක කොච්චර කාලයක් ඇයිද කියලා මහජනතාව අරගල කරුවන්ගෙන් අහලා වැඩක් නැහැ අරගල කරුවෝ කියන්නේ මහජනතාවමනේ දැන් එයාලා අපෙන් අහනවා ඇවිල්ලා මේ දැන් මේක කොච්චර කාලයක් අදන් යන්න පුළුවන් වේද කියලා නෑ මේක ඉක්මනට මේක අදන් යන කාලේ නෙමෙයි මේක ඉවර වෙන කාලේ කතා කරන්න ඕනේ සමෘද්ධිලාභීන් දවසින් දවස වැඩි වෙනවා නම් සජිත් ප්‍රේමදාස ජනසවිය දෙන්න එන්න ප්‍රමාණය වැඩි කරනවා නම් ඒ කියන්නේ වැඩ මේ රට යන්නේ අප උරින පැත්තට ඒ කියන්නේ ආධාර දෙන රැකියා නැති මිනිස්සු ටික බිහි කරගෙන එයාලට සමෘද්ධිය දීලා ජනසවිය දීලා ආධාර දීලා ගොවිනය දීලා නොමිලේ පොහොර ටික දීලා ආපහු එයාලගේ සඳ ටික පවත්ත ගන්නනේ මේ යන්නේ මං කියන්නේ ඔය අසාධාරණයට පත් වෙච්ච ඔක්කොම මිනිස්සු ඉක්මනට පාරට බහැලා මේක මහා ජනගහනයක් බවට පත් කරලා මහා ප්‍රශේකයක් බවට පත් කරලා අපෙන් අහන්න බා මේක කවද ඉවර වෙන්නේ කියලා. ඉතින් මීඩියාත් කියන්නේ මේක දැන් තව කොච්චර කාලෙ ඇදන් යන්න පුළුවන්ද? මේක කොච්චර මේක කවද ඉවර වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ ගැටලු ටිකක් තමයි තියෙන්නේ. ඔන්න ඔය ගැටලු ටික අපි විසඳගත්තේ නැත්නම් ඒ කියන්නේ මහා ජනතාව තවදුරටත් බූස්ට් උනේ නැත්නම් අපිත් එක්ක මේ අරගල කරන මහා ජනතාවත් එක්ක සාමාන්‍යයෙන් අරගලය දිහා බලන් ඉන්න. දැන් මේ ටොරෙන්ටන් එක නෝර ටොරෙන්ටන් එක දැන් මෙතන ඉන්න කඩවලල අයියලා ඉන්නවා. එක්කෙනෙක්ව දින අනිත් එක්කෙනා වෙව්වා නම් අන්න අපිට දෙයක් කරගන්න පුළුවන්. එයාලා දන්නවා එයාලා ඉඳන් ගියට බිස්නස් නැහැ කියලා. අවංගම් බිස්නස් නැහැ අපිට පේනවනේ. ඇවිල්ලා කියනවනේ නේ. ඉස්සර ටොරෙන්ටන් එකයි දැන් ටොරෙන්ටන් එකයි අපිට පේනවනේ. අනික 1900 මට මතක කාලේ 1995 නේ. ඒ කියන්නේ 80 මම ඉපදෙන්නේ 87 ඊට අවුරුදු 8කට 9කට පස්සේ තමයි අපිට තේරෙන්න පටන්. මම කියන්නේ 95න් පස්සේ අපිට තේරුණා මොකද්ද මේ රට කොහෙටද මේ රට යන්නේ. මේ චූටි කාලේ අපිට තේරිච්ච දේවල්. හැමදාම උනේ චන්ද්‍රිකාව රාෂ්ට්‍රීය යුද්ධය අරගෙන ආවා. රනිල් ආවා සාමේ අරන් එනවා කියලා. මහින්ද ආවා සුනාමි සහන මණ්ඩලයේ හෙල්පින් හම්බන්තොට ওই ටික අරගෙන. ඊට පස්සේ ආපහු සරත් පොන්සේකා සහ මහින්දාව රට බේරගන්න. ඒ හැම ආපු ආයතන 2015 2019 ආපු හැම දවසකම තිබ්බ ප්‍රශ්නනේ. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. දැනුත් තියෙන ප්‍රශ්නයක්. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ওই ප්‍රශ්න ටික අදන් යන්නද අපි මේ മന്ത്രിවරු මේ පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් ඕක නතර කරන්න නම් සිස්ටම් චේන්ජ් එක සහ ඇටිටියුඩ් චේන්ජ් එක දැන් බලන්න. මේ අවට දැක්කහම අපි දාන දේවල් අපි දාන කුණු ඒ වගේ නම් අපි ගහන කෙල ටික එකක් අපේ බිහේවිය එක හැදෙන්න ඕනේ අනිත් එක තමයි පොඩි මිනිහන් ඉඳන් ලොකු මිනිහට යනකම් නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනේ සහ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ඉතින් අද දවසේදී thank you ඩිලාන් බොහොම ස්තුතියි නුවර කොල්ලෙක් නුවර ගැන කතා කරද්දි මට ඒක ලොකු يعني ආඩම්බරයක් නිහතමානී ආඩම්බරයක් මොකද නුවර ඉදිරිච්ච එකෙක් ඉතින් ඒ නිසා මේ මල්ලි අද ලංකාවේ ඉන්න මම ඇත්තටම කියන්න ඕන මම නම් වෙන්දා වීඩියෝ එක ෆුල්ම බැලුවා ඒ කැපකිරීම අතිවිශිෂ්ටයි ඒ මොකද ඒකට දිලාන් අපි ඒ කියන්නේ අපිටත් ගැහුවා මෙතන ගහනකොට අපිට ඇඬුණා හරිද අපිට මාර ඒ කියන්නේ ඒ නමුත් අපිට මේහා එහෙ ඔක්කොම එකයි එතකොට අපි එහෙන් ගනවනවා මචං යන්න පුළුවන්ද එහෙම මේකක් තිබෙමු මට මේ මැසෙන්ජර් කෝල් WhatsApp මං හිතන්නේ මට කාන්සර් කරන්න බෑ මං හිතන්නේ චන්දනයිය දන්නවා එදා දවසේ වෙච්ච දේවල් ඒ වුණාට දැන් අපි එතන දැක්කා ඒක දැන් එදා අරගල භූමිය එදා සතන් භූමිය ඔයාලා ඒක කැපකිරීම අපිට කවදාකවත් අමතක කරන්න බෑ මොකද එතනලා දුන්න අප්ඩේට් එක තමයි මේ හැමතැනටම ගියේ මිනිසුන්ට ගහන අපි කවදාකවත් අපි අරගල කරු අපි මේ මිනිස්සුන්ට අත් දෙලා නැහැ මෙතන මිනිස්සෙක් ආවොත් ඉගෙන මිනිස්සෙක් ආවත් ඒ මිනිස්සට කෑම එකක් දීලා යවන කොහොමද උත්සාහ කරන්නේ ඉතින් සමහර වෙලාවට අඩුපාඩු තියෙනවා නමුත් අපි දැක්කපු ඒකට අතිවිශිෂ්ටයි දැන් ඉතින් මොකද මේ ආඩම්බරයි නුවර කොල්ලෙක් කට්ටියම මොකද රැට්ටලා සෙට් එකම එකතු වෙලා කරන වැඩකට ඉදිරියේදී අපි හොඳ රටක් ගොඩනගමු බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපිට ලබා දුන්නට ජය වේවා බොහොම ස්තුතියි